नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दमरुवनट समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदा तिसारण शरणयामि। साधु साधु साधु। අපිට උතුම් තිසරණය ගැන කියා දුන්න පරම පූජනීය ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින ස්වාක්කාත සදහම් ධර්ම දේශනාව බාර අරගෙන කටයුතු කරන්නේ ගම්පහ මහමෙවුනා භාවනා අසපුට සම්බන්ධ සදහැවත් පින්වත් පිරිස එකතු වෙලා. පින්වත්නි, අපගේ බුදුරජාණන් වහන්සේගේ වෙසක් තෙමඟුල තව නොබෝ දිනකින් උදා වෙනවා. මේ ලෝකේ මිනිසයන්ට මේ ලෝකේ දිහා වාසය කරනකොට අපිට පේන දෙයක් තමයි මේ මිනිසයා ලෝකේ දිහා බලද්දි මිනිසයා මේ ලෝකේ තියෙන දේවල් අහනකොට මනුෂ්‍යයා මේ ලෝකයේ දේවල් රස විඳිනකොට ඒ වගේම මනුෂ්‍යයන් කයෙන් පහස ලබනකොට එතන නතර වෙනවා. දැන් අපේ ජීවිත වුණත් අපි හොඳට කල්පනා කරලා බැලුවොත් පින්වත්නි, අපි රූපයක් දිහා බැලුවොත් අපි එතනින් නතර වෙලා, කනට අහන මිහිරි ශබ්දයක් තිබුණොත් අපි එතනින් නතර වෙනවා. අපිට එතනින් එහා දෙයක් හිතන්න හිතෙන්නේ නැහැ. සමහර වෙලාවට අපි බලන රූපය අපිට අප්‍රියයි නම් අමනාපයි නම් අපි වෙනත් රූපයක් දිහා බලනවා. අපිට අහන්න ලැබෙන ශබ්දය අපි අකමැතියි නම් අප්‍රියයි අමනාපයි නම් අපි වෙනත් ශබ්දයක් අහනවා. නාසයට දැනෙන සුවඳ අපිට අප්‍රියයි නම් අමනාපයි නම් අපි ඒ සුවඳ ප්‍රතික්ෂේප කරලා වෙනත් සුවඳක් හොයනවා. ඒ වගේම තමයි දිවට දැනෙන රසයත් අපිට දිවට දැනෙන රසය ප්‍රියමනාපයි නම් එයින් අපිට සුවයක් ගෙන දෙනවා නම් අපි එතන නතර වෙනවා. අපිට ඒ රසය අප්‍රියයි නම් අමනාපයි නම් අපි වෙනත් රසයක් සොයනවා. ඔය විදිහමයි පින්වත්නි කයට දැනෙන පහස. අපිට කයට දැනෙන පහස ප්‍රියමනාප දෙයක් නම් අපි එතන නතර වෙනවා. අපි ඒක භුක්ති විඳිනවා. අපිට කයට දැනෙන පහස අප්‍රියයි නම් අමනාපයි නම් අපි ඒ දේ ප්‍රතික්ෂේප කරලා වෙනත් දෙයක් සොයනවා. නමුත් අපගේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ලෝකේ දිහා බලනකොට මේ මිනිසයන්ට වේවා දෙවියන්ට වේවා රූප පේනවා, ශබ්ද ඇහෙනවා, සුවඳ දැනෙනවා, කයට පහස දැනෙනවා, දිවට රස දැනෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා එතන නතර නොවි ඒක දුකට අයිත දෙයක් වශයෙන් බලන්න. දැන් අපි හුරු වෙලා ඉන්නේ අපේ ජීවිතේ හැඩ ගැහිලා තියෙන්නේ අනන්ත සංසාරේ පටන් මේ මොහොත දක්වා රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන දේ තුලින් ලැබෙන ආස්වාදය තුල පමණක් නතර වෙලා ඉන්න. බුදුරජාණන් වහන්සේ වදාළේ එතන නතර වෙන්න නොවේ. බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත්නි එතනින් එහා දෙයක් බලන්න. මේ ලෝක සත්‍ය ආස්වාදය තුල පමණක් නතර වෙනකොට අපගේ භාග්‍යතුන් වහන්සේ වදාළා ඒක දුකක් වශයෙන් බලන්න. ඒකේ ආදීනවේ සිහි කරන්න, ඒකේ නිදහස් වෙන ක්‍රමය ගැන හොයන්න. අන්න ඒකයි මේ සියලුම සත්‍යයන්ට අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අග්‍ර වෙන්නේ. එයි දැන් අපි සියලුම මේ දෙව්මිනිස් ප්‍රජාව තුළ මේ සත්‍යයන් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස තුළ ඒකෙන් වින්දනයක් සොය සොය එතන නතර වෙලා ඉන්නකොට අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වදාලා එතන නතර නොවි එතනින් එහා යමක් හොයන්න. මොකක්ද එතනින් එහා තියෙන දේ? ඒ තමයි දුකට අයිති දේවල්නේ සියල්ලම, හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත දේවල්නේ සියල්ලම. එතකොට අපි ආස්වාදයේ තුල පමණක් නතර වෙනකොට ශාස්ත්‍රුන් වහන්සේ වදාලා
ආස්වාදය තුළ පමණක් නතර වෙන්න එපා. ඒකේ ආදීනවය සිහි කරන්න. ඊට පස්සේ ආදීනවයේ සිහි කරන කෙනාට ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? එයා කල්පනා කරනවා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ පංචකාම අරමුණු වලින් අපි යම් වින්දනයක් ලබනවා පමණයි. නමුත් මේකේ ආදීනවයේ කල්පනා කරනකොට පේනවා මේ සියල්ලම අනිත්‍ය දේවල්. මේ දේවල් දුකට අයිති දේවල්. මේ දේවල් අනාත්ම දේවල්. එතකොට අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා යම් වැටහීමක් ආවොත් එයා ඒ සිහි කරන්නේ ආදීනවය. එයාට එතකොට ඒ යම් වැටහීමක් ආවොත් මේවා දුකට අයිති දේවල්නි, මේවා අනාත්ම දේවල්නි, මේවා අනිත්‍ය දේවල්නි කියලා එයාට යම් වැටහීමක් හරි ආවොත් එයා එකින් නිදහස් වෙන්න මහන්සි ගන්නවා. එනිසා පින්වත්නි, අපගේ බුදුරජාණන් වහන්සේ ජයශ්‍රී මහා බෝධි මූලයේදී වජිරාසනේ මත වැඩහිඳමින් ගුරුවරයෙක් නොමැතිව තමයි මේ සියල්ලම අවබෝධ කරේ. ගුරුවරයෙක් නොමැතිව මේ සියල්ලම අවබෝධ කරපු අපගේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ගුරු උපදේශව සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා ප්‍රතිඥා දුන්නා. එතකොට මේ ප්‍රතිඥා දුන්නේ පින්වත්නි මේ මනවින් අවබෝධ කරලා. අවබෝධ නොකරපු දෙයක් ගැන ප්‍රතිඥා දෙන්න ගියේ නැහැ. එතකොට භාග්‍යතුන් වහන්සේ දුක නම් වූ ආර්ය සත්‍ය මනවින් අවබෝධ කරා. දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍යයත් මනවින් අවබෝධ කළා. දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යයත් මනවින් අවබෝධ කරා. දුක නිරුද්ධ කරන්න තියෙන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයත් මනවින් අවබෝධ කළා. එතකොට දුක අවබෝධ කළා, දුක හට ගැනීම අවබෝධ කළා, දුක නිරුද්ධ වීම අවබෝධ කරා, නිරුද්ධ කරන මාර්ගය අවබෝධ කරා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ ඒ දුක සම්පූර්ණයෙන්ම අවබෝධ කළා. දුක හට ගැනීම සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළා. දුක නිරුද්ධ වීම භාග්‍යතුන් වහන්සේ සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කළා. දුක නිරුද්ධ කරන්න තියෙන මාර්ගය භාග්‍යතුන් වහන්සේ පරිපූර්ණ වශයෙන්ම ප්‍රගුණ කළා. භාග්‍යතුන් වහන්සේ ජයශ්‍රී මහා බෝධි මූලයේදී වජිරාසනයේ මත වැඩහිඳමින් ගුරුවරයෙක් නොමැතිව පින්වත්නි චතුරාර්ය සත්‍ය ධර්මය පරිවර්ත තුනකින් යුතුව ආකාර 12කින් අවබෝධ කරලා තමයි ලෝකයට ප්‍රතිඥාවක් දුන්නේ තමන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා. එතකොට මේ සම්මා සම්බුද්ධයි කියලා ප්‍රතිඥා දුන්න නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මනා අයුරින් දම්සක් පැවතුම් සූත්‍රය පවා දේශනා කළේ. එතකොට මේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ආකාරයට සම්මා සම්බුද්ධ නොවි තමන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා ප්‍රතිඥා දුන්නේ. දැන් අපේ බෝසතාණන් වහන්සේ පින්වත්නි ගිහි ගෙය අත්හැරලා මුලින්ම ගියා ආරාලකාරාම උද්දකාරාම පුත්ත ළඟට. ඒ අයගෙන් තියෙන ඔක්කොම විෂයන් ඉගෙන ගත්තා. නමුත් භාග්‍යතුන් වහන්සේට තේරුණා, මේ බෝසතාණන් වහන්සේට තේරුණා මේ සියල්ලම ඉගෙන ගත්තත් මේකෙන් දුකින් නිදහස් වෙන්න ක්‍රමයක් නැහැ. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළේ. ඊට පස්සේ පස්වග මහණුන්ට ධර්මයේ දේශනා කරද්දී කිව්වා කාමසුකල්ලිකානුයෝගයත් අත්හරින්න, අත්තකිලමතානුයෝගයත් අත්හරින්න, මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න. මොකද මේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමකින් තොරව කෙනෙකුට සුගතියක් හිමි වෙන්නෙත් නැහැ. කෙනෙකුට මාර්ගඵල අවබෝධයක් ඇති වෙන්නෙත් නැහැ. කෙනෙක් අරහත්වයට පත් වෙන්නෙත් නැහැ පින්වත්නි. ඒ නිසා අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මනා අයුරින් අනාවරණ ඥාන ඇති අපගේ භාග්‍යතුන් වහන්සේ මැනවින් සියල්ලම අවබෝධ කරලයි සම්මා සම්බුද්ධත්වයට පත් වුනේ. ඉතින් අපි අද කල්පනා කරා මේ පින්වත් පිරිසට ඒ අපගේ බුදුරජාණන් වහන්සේගේ විශාරද ඥාන ගැන සිහි කරලා දෙන්න. මොකද අපි සරණ ගිය අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ තියෙන ගුණය අපි දැනගන්න ඕනේ. අපිට ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ තියෙන ගුණය ප්‍රතිමා වහන්සේ නමක් දැක්ක පමණින් අපිට ඒක ඇති වෙන්නේ නැහැ. චෛත්‍ය රාජානන් වහන්සේ නමකට වන්දනා කළ පමණින් අපිට බුදුරජාණන් වහන්සේගේ විසරද ඥාන ගුණය දැනෙන්නේ නැහැ. අපි බෝරජාණන් වහන්සේට වන්දනාමාන කළ පමණින් අපිට භාග්‍යතුන් වහන්සේගේ විසරද ඥානය පිළිබඳ හැඟීමක් ඇති වෙන්නේ නැහැ පින්වත්නි. නමුත් අපි ප්‍රතිමා වහන්සේලාට බොහොමත්ම ගෞරවයෙන් වන්දනා කළ යුතුයි මේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා. චෛත්‍ය රාජානන් වහන්සේට වන්දනා කළ යුතුයි අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා මේ සෑ රජුන්ගේ වැඩ ඉන්නවා කියන අදහසින්.
බෝරජාණන් වහන්සේලාට අපි වන්දනා කළ යුතුයි. ඒ අමතර පින්කම්. ඊට මේ පසුව අපි තේරුම් ගත යුතුයි අපි සරණ ගිය ශාස්ත්‍රඥ වහන්සේ කවුද කියලා අපි දැනගත යුතුයි. එතකොට තමයි පින්වත්නි අපිට බුදුරජාණන් වහන්සේ කෙරෙහි මනා පැහැදීමක් ඇතිවන්නේ. භාග්‍යතුන් වහන්සේට පින්වත්නි විසරද ඥාන හතරක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා පින්වත්නි චත්තාරිමානි භික්කවේ තථාගතස්ස වේසාරජ්ජානි. පින්වත් මහණෙනි තමන් වහන්සේට විසරද ඥාන හතරක් තිබෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා ආසබන් තානම් පටිජානාති. මේ භාග්‍යතුන් වහන්සේට මේ විසරද ඥාන සහිතව වාසය කරන අපගේ භාග්‍යතුන් වහන්සේ පරිසාසු සිහනාදන් නදති. පිරිස් අතරේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ සිංහනාද කරනවා. බ්‍රහ්මචක්කම් පවත්තේති. භාග්‍යතුන් වහන්සේ ධර්ම චක්‍රේ ප්‍රවර්තනය කරනවා. එතකොට හොඳට අපි මතක තියාගන්න ඕනේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ විසරද ඥානවලට පැමිණිලා පිරිස් අතරේ සිංහනාද කරනවා. තමන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි. ඒ වගේම අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරනවා සැකයකින් බියකින් තොරව. ඒ නිසා අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වදාලා පින්වත්නි සම්මා සම්බුද්දස්සතේ පටිජානතෝ ඉමේ ධම්මා අනබි සම්බුද්ධාති. භාග්‍යතුන් වහන්සේ වදාලා පින්වත්නි දැන් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පැමිණ වාසය කරනවා. නමුත් කවුරු හරි කෙනෙක් මෙහෙම කියනවා ඉමේ ධම්මා අනබි සම්බුද්ධාති, භාග්‍යතුන් වහන්සේ මේ කරුණෙන් සම්මා සම්බුද්ධ නොවේ. නමුත් භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා නුවණැති දෙව් මිනිසුන් පිළි අරන් තියෙන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සමහර පුද්ගලයන් සිටිනවා මේ ලෝකේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා తత్ర వతమన్ సమనోవా బ్రహ్మనోవా దేవోవా మారోవా బ్రహ్మావా. මේ ලෝකේ එතකොට ඉන්නවා ශ්‍රමණයන් වහන්සේලා, මේ ලෝකේ ඉන්නවා බ්‍රහ්මණයන්, මේ ලෝකේ ඉන්නවා දෙවිවරුන්, මේ ලෝකේ ඉන්නවා මාරයා කියලා කෙනෙක්, මේ ලෝකේ ඉන්නවා බ්‍රහ්ම රාජයෝ. එතකොට මේ කවුරු හරි කෙනෙක් කියනවා නම් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අනබි සම්බුද්ධාති, මේ කරුණ නිසා අපගේ ශාස්ත්‍රුන් වහන්සේ සම්මා සම්බුද්ධ නොවේයි කියලා කියනවා නම් භාග්‍යතුන් වහන්සේ වදාලා එහෙම කෙනෙක් මේ ලෝකේ නැහැ කියනවා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයට පින්වත්නි අභියෝග කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ. එතකොට දැන් අපි මේ පේන ලෝකයේනේ මේ මිනිස්සු අපි. එතකොට තවත් අභියෝග කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා මේ ලෝකේ. ඒ තමයි දෙවිවරු ඉන්නවා, බ්‍රහ්ම රාජයෝ ඉන්නවා, මාර්යා කියලා කෙනෙක් ඉන්නවා. එතකොට මේ අයට පුළුවන් අභියෝග කරන්න බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නොවේ මේ කරුණෙන් කියලා. නමුත් එහෙම කෙනෙක් බුදුරජාණන් වහන්සේ දකින්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නොවේයි කියලා කියන්න පුළුවන් නිමිත්තක්වත් දකින්නේ නැහැ කියනවා. එහෙම කෙනෙක් මේ ලෝකේ නැහැ කියනවා. නමුත් ගොඩාක් අය උත්සාහ කරා අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය, අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ අනාවරණ ඥාණය සම්මා සම්බුද්ධ නොවේයි කියලා පෙන්වන්න ගොඩාක් අය මහන්සි ගත්තා. භාග්‍යතුන් වහන්සේ මේ ලෝකයේ ඉදිරියේ අනිත්‍ය දුක අනාත්මය දේශනා කරද්දී සමහර අය එහෙම අනිත්‍යයි කියලා දෙයක් නැහැ, අනාත්මයි කියලා දෙයක් නැහැ, දුකට අයිති දෙයක් නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ කියා සිටියා. දැන් එක්තරා අවස්ථාවකදී පින්වත්නි බ්‍රහ්ම ලෝකේ බකනම් බ්‍රහ්ම රාජයා හිතුවා මේ මම ඉන්න තැන නිත්‍යයිනි, මම ඉන්න තැන සැපදායකයිනි, මම මරණයට පත් වෙන්නෙත් නැහැ, මම නැවත උපදින්නෙත් නැහැ. මේ සිදුවීම භාග්‍යතුන් වහන්සේ දැක්කා. භාග්‍යතුන් වහන්සේ මේ සිදුවීම දැකලා මේ බ්‍රහ්ම රාජයාගේ සිතෙහි ඉපදුණු මේ අනවබෝධය දැකලා මනුස්ස ලෝකේ ඉඳලා ඒ බ්‍රහ්ම ලෝකයටම භාග්‍යතුන් වහන්සේ වැඩම කළා. වැඩම කළ පමණින් මේ බ්‍රහ්ම රාජයා කියා සිටියා ස්වාගතං බන්ති නිදුකානිනේ, ඔබ වහන්සේගේ පැමිණීම අපි සාදරයෙන් පිළිගන්නවා කිව්වා. ඔබ වහන්සේ මේ වැඩියේ නිත්‍ය තැනකට කිව්වා. ඔබ වහන්සේ මේ වැඩියේ ස්ථීර තැනකට. ඔබ වහන්සේ මේ වැඩියේ දුක් නැති තැනකට. මෙතන ජරාවට පත් වෙන්න දෙයක් නැහැ. මෙතන දුකට අයිති දෙයක් නැහැ. මෙතන යලි ඉපදෙන්නෙත් නැහැ. යලි මැරෙන්නෙත් නැහැ කියලා මෙයා විස්තර දේශනාව කරන්න ගත්තා. භාග්‍යතුන් වහන්සේ වදාලා එහෙම කියන්න එපා.
මේ ලෝකයේ සියල්ලම අනිත්‍යයි. මේ ලෝකයේ සියල්ලම දුකට අයිති දේවල්. මේ ලෝකයේ තියෙන දේවල් තමාගේ වසඟේ පවත්වන්න බැහැ. එහෙම ස්වභාවයක් තියෙද්දී ඔබ මේ නිත්‍යයි කියලා කිව්වට, මේ ආත්මයි කියලා කිව්වට, සැපයි කියලා කිව්වට ඒක අපිට පිළිගන්න බෑ. ඊට පස්සේ ඔහොම කතා බහක් ඇති වුණාට පස්සේ බ්‍රහ්මරාජා කියනවා, මට පුළුවන් කියන මෙතන එකපාරටම නොපෙනී යන්න. භාග්‍යතුන් වහන්සේ වදාළා, හරි නොපෙනී යන්න. මෙයා තමන්ගේ බලයෙන් නොපෙනී යන්න මහන්සි ගන්නවා, මහන්සි ගන්නවා, මෙයාට නොපෙනී යන්න බෑ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාළා, බ්‍රහ්මරාජේ දැන් ඔබට නොපෙනී යන්න බෑනේ, මම නොපෙනී යන්න. එතකොට දැන් මේ භාග්‍යතුන් වහන්සේගේ අනිත්‍ය ධර්මතාවය, භාග්‍යතුන් වහන්සේගේ අනාත්ම ධර්මතාවය, භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දුකට අයිති ධර්මතාවයට අභියෝග කළේ මනුස්ස ලෝක කෙනෙක් නෙමේ, බ්‍රහ්ම ලෝකෙ හිටපු බ්‍රහ්මරාජේ. දැන් ඒ බ්‍රහ්මරාජයන් කියන්න ගත්තේ නිත්‍ය දෙයක් තියෙනවා, ඊට පස්සේ ආත්ම සහිත දෙයක් තියෙනවා, සැප සහිත දෙයක් තියෙනවා, නැවත ඉපදෙන්නේ නැති තැනක් තියෙනවා, නැවත මේ නොමැරෙන දේවල් තියෙනවා කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වියලා දැම්මා. එතකොට භාග්‍යතුන් වහන්සේ බ්‍රහ්මරාජයන්ට කියා සිටියා, දැන් ඔබට මෙතනින් චුත වෙන්න බෑනේ, මම මෙතනින් අතුරුදහන් වෙන්නම්. භාග්‍යතුන් වහන්සේ සුළු මොහොතකින් එතනින් අතුරුදහන් වෙලා ඒ සියලුම බ්‍රහ්මයන්ට ධර්ම දේශනා කරා. එතකොට බලන්න පින්වත්නි, භාග්‍යතුන් වහන්සේගේ මේ අනාවරණ ඥාණයට භාග්‍යතුන් වහන්සේ මනුෂ්‍ය ලෝකයේ වැඩ හිටියේ. නමුත් බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් පවා හිතන දේ භාග්‍යතුන් වහන්සේ මේ මනුෂ්‍ය ලෝකේ ඉඳලා දැක්කා. බ්‍රහ්ම ලෝකයේ පමණක් නොවේ පින්වත්නි, නිරයේ යමරජ්ජුරුවන්ගේ හිතත් භාග්‍යතුන් වහන්සේ දැක්කා. එක්තරා අවස්ථාවකදී යමරජ්ජුරුව කල්පනා කරන පින්වත්නි, මේ නොයේක් සත්‍යය මේ නිරයට වැටිලා දුක් විඳිනවා, බොහෝ දුක් විඳිනවා. නමුත් මට මේ මං මේ ඉන්න ස්වභාවයෙන් නිදහස් වෙලා යම් දවසක මනුස්ස ලෝකෙට ගියාට පස්සේ මට බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙනවා නම් කොච්චර දෙයක්ද කියලා මේ යමරජ්ජුරුව හිතනවා. ඊට පස්සේ මේ යමරජ්ජුරුව කල්පනා කරනවා, මට මනුස්ස ලෝකෙට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේවත් මුණ ගැහිලා මට ඒ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය අහන්න ලැබෙනවා නම් කොච්චර සැනසීමක්ද මට කියලා හිතෙනවා. එතකොට බලන්න, මේ බ්‍රහ්ම ලෝකේ නොවේ, මේ නිරාගින්නේ දඬුවන් දෙන යමරජ්ජුරුවන්ගේ සිතේ ස්වභාවයත් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ දැක්කා. එතකොට බලන්න, භාග්‍යතුන් වහන්සේ වදාලා, භාග්‍යතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයට අභියෝග කරන්න කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාලා, මේ ශ්‍රමණයන් සහිත, බ්‍රාහ්මණයන් සහිත, දෙවියන් සහිත, මරුන් සහිත මේ ලෝකේ භාග්‍යතුන් වහන්සේ අනබි සම්බුද්ධාති, භාග්‍යතුන් වහන්සේ මේ කරුණ නිසා සම්මා සම්බුද්ධ නොවේ කියලා කියන්න බෑ. භාග්‍යතුන් වහන්සේ මනායුරින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා, මනායුරින් දෙව් මිනිසුන්ට චතුරාර්ය සත්‍ය දේශනා කළා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වාසය කරන්නේ කේමප්පත්තු නිදහස් සිතින්, අබයප්පත්තු බය රහිත සිතින් වාසය කරන්නේ, වේසාරජ්ජප්පත්තු භාග්‍යතුන් වහන්සේ වාසය කරන්නේ විශාරද භාවයට පැමිණිලා. ඒ තමයි අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ පළවෙනි ඥානය. දෙවෙනි ඥානය තමයි පින්වත්නි, කීනාසවස්සතේ පටිජානතෝ, අපගේ භාග්‍යතුන් වහන්සේ කීනාශ්‍රවයි. දැන් අපි ඇවිල්ලා ඇහෙන් රූප දකිනකොට අපිට කෙලෙස් උපදිනවා, කෙලෙස් සහිතයි. අපිට මිහිරි ප්‍රියමනාප සද්ද ඇහෙනකොට අපේ හිත ඒකට ඇදීලා යනවා, අපි කෙලෙස් සහිතයි. ඊට පස්සේ නාසයට සුවඳක් දැනෙනකොට, දිවට රසයක් දැනෙනකොට, කයට පහසක් දැනෙනකොට අපි ඒ දෙයට කැමති, අපි ඒ දෙයට බැඳිලා යනවා, අපේ හිතේ කෙලෙස් සහිතයි. නමුත් අපගේ බුදුරජාණන් වහන්සේ කීනාශ්‍රවයි. භාග්‍යතුන් වහන්සේත් රූප දකිනවා, භාග්‍යතුන් වහන්සේත් ශබ්ද අසනවා, භාග්‍යතුන් වහන්සේටත් සුවඳ දැනෙනවා, භාග්‍යතුන් වහන්සේටත් රස දැනෙනවා, භාග්‍යතුන් වහන්සේටත් කයට පහස දැනෙනවා. නමුත් කෙලෙස් උපදින්නේ නැහැ. කෙලෙස් උපදින්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේට රාගය උපදින්නේ නැහැ ඒ අරමුණු නිසා, ద్వේෂය උපදින්නේ නැහැ ඒ අරමුණු නිසා, මෝහය උපදින්නේ නැහැ ඒ අරමුණු නිසා. භාග්‍යතුන් වහන්සේ කීනාශ්‍රවයි. භාග්‍යතුන් වහන්සේ වදාලා, මේ කීනාශ්‍රව අපගේ ශාස්ත්‍රුන් වහන්සේට කවුරු හරි කියනවා නම් කෙනෙක්, භාග්‍යතුන් වහන්සේ අපරික්කීනාති, මේ කරුණු භාග්‍යතුන් වහන්සේගේ මේ කරුණු නිසා භාග්‍යතුන් වහන්සේගේ කෙලෙස් ප්‍රහාණය වෙලා නැහැ, මේ කරුණු වලින් භාග්‍යතුන් වහන්සේගේ කෙලෙස් උපදිනවා කියලා කවුරු හරි කෙනෙක් කියනවා නම්, භාග්‍යතුන් වහන්සේ වදාලා, මේ ලෝකේ ඉන්න
ශ්‍රමණයෙක්කෝ වේවා, බ්‍රාහ්මණයෙක්කෝ වේවා, දෙවියෙක්කෝ වේවා, මාරයෙක්කෝ වේවා, බ්‍රහ්මරාජයෙක්කෝ වේවා, මේ ලෝකේ කිසිම කෙනෙකුට භාග්‍යතුන් වහන්සේට මේ මේ හේතුවෙන් කෙලෙස් උපදිනවා කියලා කියන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාලා, භාග්‍යතුන් වහන්සේ කේමප්පත්තු නිදහස් සිතින් වාසය කරනවා. අභයප්පත්තු භාග්‍යතුන් වහන්සේ බය රහිත සිතින් වාසය කරනවා. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වේසාරජ්ජප්පත්තු විසරද භාවයට පැමිණ වාසය කරනවා. අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ පිටුපසින් පින්වත්නි මාරයා අවුරුදු 7ක් පියවරක් පියවරක් පාසා ගමන් කළා අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ අඩුපාඩු හොයන්න. භාග්‍යතුන් වහන්සේට සිහිනුවන යම් තැනක නැති වෙයිද ඒ මොහොතේදී හරි භාග්‍යතුන් වහන්සේට අනතුරක් කරන්න. ඒ මොහොතේදී හරි භාග්‍යතුන් වහන්සේට මේ ධර්ම මාර්ගයෙන් මේ බැහැර කරන්න මාරයා අවුරුදු 7ක් දවසක් දෙකක් නෙමෙයි අවුරුදු 7ක් පියවරක් පියවරක් පාසා භාග්‍යතුන් වහන්සේ පිටිපසින් ගියා. නමුත් ඒ අවුරුදු 7ේදීම භාග්‍යතුන් වහන්සේගේ කිසිදු අරමුණක් හොයාගන්න බැරි වුණා අකුසල් රැස් වෙන. අපගේ භාග්‍යතුන් වහන්සේ කීන ආශ්‍රවයි. දැන් සාමාන්‍ය මිනිස්යන්ගේ පිටිපස්සේ ඊට පස්සේ කෙලෙස් සහිත දෙවරුන්ගේ පිටිපස්සේ කෙලෙස් සහිත බ්‍රහ්මයන්ගේ පිටිපස්සේ අවුරුදු ගාණක් දුක් විඳින්න ඕනේ නැ කෙනෙකුට අඩුපාඩු හොයන්න. කෙනෙක් හැරෙනකොට ඔහුගේ අඩුපාඩු බොහෝ ප්‍රකට වෙනවා. නමුත් අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ පිටිපස්සේ ගමන් කළේ අවුරුදු 7ක් පියවරක් පියවරක් පාසා දෙවියන්ව පවා වසඟයට ගන්න කෙනෙක්, බ්‍රහ්මරාජයන්ව පවා වසඟයට ගන්න කෙනෙක්, මිනිස්යන්ව වසඟයට ගැනීම ගැන කවර කතාද? නමුත් අපගේ ශාස්ත්‍රුන් වහන්සේට පින්වත්නි, එයා අවුරුදු 7ක්ම පියවරක් පියවරක් පාසා පිටුපසින් ගියත් කිසිදු අඩුවක් හොයාගන්න බැරි වුණා. ඒ නිසා අපගේ භාග්‍යතුන් වහන්සේ කෙලෙස් රහිතවයි වාසය කරේ. කෙලෙස් තියෙන අයට ඕනතරම් අඩුපාඩු තියෙනවා. ඒ අකුරු තුනේ කෙනා භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණ ගමන්ම බොහෝ දුකටපත් වුණා. බොහෝ සෙයින් දුකටපත් වුණා. මේ සත්වයා දුකින් නිදහස් වුණානේ කියලා. සත්වයන්ට දුකින් නිදහස් වෙන ධර්මයේ දැන් ලෝකයට කියාවී කියලා බොහෝ දුකටපත් වුණා. දුකටපත් වෙලා පින්වත්නි බිම ඉරි ඇඳ ඇඳ හිටියා. මෙයාගේ දුවල 3 දෙනෙක් ඉන්නවා, තණ්හා රති රාග. එතකොට මේ 3 දෙනා ඇවිල්ලා අහනවා, පියාණෙනි මොකද දුකසේ වාසය කරන්නේ? කිව්වා, මම පෙරදුනා. එයා එහෙම ලේසියෙන් පරදින කෙනෙක් නොවේ, නමුත් පෙරදුනා. එතකොට ඒ පෙරදුනාට පස්සේ කිව්වා දුවලට, මම පෙරදුනා. එහෙම වෙන්න විදිහක් නැහැ, අපිට පුළුවන් කිව්වා ওই ශ්‍රමණ ගෞතමයන්ව අපේ මායන් වලට හසු කරගන්න. ඊට පස්සේ තාත්තා උත්තර දුන්නා, තමන්ටත් කරගන්න බැරි වෙච්ච එක දුවල කොහොමද කරන්නේ? නේ අපිට පුළුවන් කිව්වා. අපගේ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයට, අපගේ බුදුරජාණන් වහන්සේගේ නිකලෙස් බවට අභියෝග කරන්ඩ ඒ මාර දුහිතෘ 3 දෙනාම පිටත් වුණා. නොයෙක් වෙස්ගෙන අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියේ රඟ දැක්වුවා. නමුත් භාග්‍යතුන් වහන්සේ නිකලෙස් නිසා, භාග්‍යතුන් වහන්සේ කම්පාවට පත් නොවෙන නිසා ඒ කිසි කෙනෙකුට බැරි වුණා භාග්‍යතුන් වහන්සේගේ සිත සොලවන්න. ඉතින් ඒ නිසා අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පින්වත්නි කීන ආශ්‍රවයි. භාග්‍යතුන් වහන්සේ ගුරුවරයෙක් නොමැතිව කීන ආශ්‍රව ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් වුණේ. භාග්‍යතුන් වහන්සේගේ සිතෙහි කෙලෙස් උපද්දවන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ. මේ ලෝකතලයේ භාග්‍යතුන් වහන්සේගේ කෙලෙස් උපද්දවන්න පුළුවන් කෙනෙක් නැහැ. ඒ නිසා අපගේ ශාස්ත්‍රුන් වහන්සේ කේමප්පත්තු නිදහස් සිතින් වාසය කරනවා. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පින්වත්නි අභයප්පත්තු කීනාශ්‍රව භූමියට පැමිණලා වාසය කරන නිසා අපගේ ශාස්ත්‍රුන් වහන්සේ බය රහිතවයි වාසය කරන්නේ. අපගේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි වේසාරජ්ජප්පත්තු මේ කීනාශ්‍රව ස්වභාවයෙන් යුතු අපගේ ශාස්ත්‍රුන් වහන්සේ විසරද භාවයට පැමිණයි වාසය කරන්නේ. ඒ දෙවෙනි කරුණ විසරද ඥානවල. තුන්වෙනි කරුණ තමයි පින්වත්නි භාග්‍යතුන් වහන්සේ වදාලා, යෝකෝපනතේ අන්තරායකා ධම්මා වුත්තා. භාග්‍යතුන් වහන්සේ වදාලා මේ මේ කරුණ කිරීමෙන් තමන්ගේ ජීවිතයට අනුතුරක් සිදු වෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් කියනවා නම් මේ විදිහට, තේ පටිසේවතෝ නාලං අන්තරායායාති,
නමුත් භාග්‍යතුන් වහන්සේ අනතුරුදායකයි කියලා යමක් දේශනා කරලා තියෙද්දි කවුරු හරි කෙනෙක් කියනවා මේ මේ කරුණ කළාට කිසිදු අනතුරක් නැහැ. මේ මේ කරුණේ සේවනය කළාට එයා මරණින් පස්සේ සතර අපායට වැටෙන්නේ නැහැ කියලා කියන අය ඉන්න පුළුවන්. කොහොමද එහෙම කියන්නේ? භාග්‍යතුන් වහන්සේ වදාලා මේ ලෝකේ ඉන්නව ශ්‍රමණයන් වහන්සේලා. මේ ලෝකේ ඉන්නව බ්‍රහ්මණයෝ. මේ ලෝකේ ඉන්නව දෙවිවරු. මේ ලෝකේ ඉන්නව මාර්යා. මේ ලෝකේ ඉන්නව බ්‍රහ්ම රාජයෝ. එතකොට මේ කවුරු හරි කෙනෙක් කියනවා නම් භාග්‍යතුන් වහන්සේ වදාලා මේ මේ කරුණ අන්තරාදායකයි. මේ මේ කරුණ කිරීම අනතුරුදායකයි. නමුත් මේ මේ කරුණ සේවනය කළාට කිසිදු අනතුරක් නැහැ කියලා කියනවා නම් අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත්නි, මේ දෙවියන් මරුන් බඹුන් සහිත මේ දෙව්මිනිස් ප්‍රජාව තුළ එහෙම කෙනෙක් දකින්නේ නැහැ කියනවා. භාග්‍යතුන් වහන්සේ අනතුරුදායකයි කියලා යමක් දේශනා කරා නම් ඒක අනතුරුදායකමයි. එතකොට ඒකට අභියෝග කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ පින්වත්නි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාළ දෙමව්පියන්ට අප උපස්ථාන කරන්න බොහෝ පින් රැස් වෙනවා. දෙමව්පියෝ කියලා විශේෂ අය ඉන්නවා මේ ලෝකේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාළ පින්වත්නි, ගුරුවරු කියලා විශේෂ පිරිසක් මේ ලෝකේ ඉන්නවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාළ පින්වත්නි, පින් කියලා දෙයක් මේ ලෝකේ තියෙනවා. පව් කියලා දෙයක් මේ ලෝකේ තියෙනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාළ දන්පැන් පූජා කළොත් බොහෝ පින් රැස් වෙනවා. නැති බැරි අයට උදව්පකාර කරොත් බොහෝ පින් රැස් වෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් කියනවා නම් දෙමව්පියන්ට අප උපස්ථාන කිරීම වැඩක් නැහැ කියලා, එයා බොහෝ දෙව් මිනිසුන්ට අහිත පිණිස පවතින වචනයක් තමයි පිට කරන්නේ. කවුරු හරි කෙනෙක් කියනවා නම් භාග්‍යතුන් වහන්සේ මේ දේ කිරීමෙන් පින් රැස් වෙනවා කියලා තියෙද්දිත් කවුරු හරි කෙනෙක් කියනවා නම් භාග්‍යතුන් වහන්සේ මෙසේ දේශනා කරලා තිබුණාට නමුත් මේ දේ කිරීමෙන් පින් රැස් වෙන්නේ නැහැ කියලා එයා බොහෝ දෙනෙකුට අහිත පිණිස පවතින දෙයක්මයි කරන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාලා පංචශීලයේ රැකගන්න. පංචශීලයේ රැකීමෙන් බොහෝ පින් රැස් වෙනවා. කවුරු හරි කෙනෙක් පංචශීලයේ කඩා ගන්නවා නම් එයා බොහෝ පව් රැස් කරගන්නවා. එයා මරණින් පස්සේ සතර අපායට අයිති කෙනෙක්. එතකොට මේ සතර අපාය උරුම කරගත්තේ පින්වත්නි එයා දුස්සීල වීම නිසා. එතකොට එයාට එයා අනතුරුදායක දෙයක් කරා. මොකක්ද අනතුරුදායක? දුස්සීල වීම. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා යම් දෙයක් භාග්‍යතුන් වහන්සේ අනතුරුදායකයි කියලා දේශනා කරා නම් ඒ දේ සේවනය කළොත් ඒක අනතුරක්මයි. භාග්‍යතුන් වහන්සේ වදාලා මිත්‍යා දෘෂ්ටික වෙන්න එපා. මිත්‍යා දෘෂ්ටික කෙනාට උපත් දෙකයි තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටික කෙනාට තියෙන උපත් දෙක තමයි භාග්‍යතුන් වහන්සේ වදාලා පින්වත්නි, ඒ කාන්තෙන් එක්ක තිරිසන් සතෙක් වෙනවා, එක්ක නිරයේ උපදිනවා. එතකොට මේ බුදු මුවින් වදාළ දෙයට මේ ලෝකේ අභියෝග කරන්න කෙනෙක් නැහැ. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ විසරද භාවයට පැමිණ වාසය කරන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ යමක් අනතුරුදායකයි කියලා දේශනා කරා නම් ඒ කාන්තේ මේක අනතුරුදායක දෙයක්මයි. භාග්‍යතුන් වහන්සේ වදාලා මේ දේ කිරීමෙන් නිරයේ උපදිනවා කියලා වදාලා නම් ඒක ඒකාන්තයෙන් මෙහෙම වෙනවා. මේ දේ කිරීම නිසා එයා සතර පාය උපදිනවා නම් ඒක ඒකාන්තයෙන් මෙහෙම වෙනවා. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ වදාලේ තේ පටිසේවතෝ නාලං අන්තරායායාති. මේ දෙවියන් මරුන් බඹුන් සහිත මේ සත්ව ප්‍රජාව තුළ කවුරු හරි කෙනෙක් කියනවා නම් භාග්‍යතුන් වහන්සේ අනතුරුදායකයි කියලා යමක් කිව්වද, නමුත් ඒ දේ ඒ විදිහටම වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාලා පින්වත්නි, එම නිසා භාග්‍යතුන් වහන්සේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ කේමප්පත්තෝ නිදහස්සිතින් වාසය කරනවා. මොකද භාග්‍යතුන් වහන්සේට අභියෝග නැහැ. භාග්‍යතුන් වහන්සේට අභියෝග කරන්න කෙනෙක් නැහැ. භාග්‍යතුන් වහන්සේට අභියෝග කළා ජයශ්‍රී මහා බෝධි මූලයේදී වජිරාසනයේ මත වැඩ ඉන්න මොහොතේ සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් අභියෝග කළා. නමුත් සම්බුද්ධත්වයට පත් වෙන්න කලිනුත් අභියෝග කරලත් ඒත් පැරදුනා. ඊට පස්සේ වෙන කෙනෙක් නෑ අභියෝග කරන්න. මොකද සම්මා සම්බුද්ධත්වයට පත් නොවී ඉද්දිත් භාග්‍යතුන් වහන්සේට අභියෝග කරද්දිත් භාග්‍යතුන් වහන්සේ ඒ අභියෝග මැද්දේ භාග්‍යතුන් වහන්සේ ජයගත්තා. සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට උනාට පස්සේ අභියෝග කරන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ නැහැ අපගේ ශාස්ත්‍රුන් වහන්සේට.
ඒ නිසා අපගේ භාග්‍යතුන් වහන්සේ වදාලා භාග්‍යතුන් වහන්සේ නිදහස් සිතින් වාසය කරනවා. කේමප්පත්තෝ අබේයප්පත්තෝ භාග්‍යතුන් වහන්සේ වාසය කරන්නේ බය රහිත සිතින්, බය නැති සිතින් වාසය කරනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ වාසය කරන්නේ පින්වත්නි වේසාරජ්ජප්පත්තෝ විසරද ඥානයට පැමිණලා වාසය කරනවා. ඒ තුන්වෙනි ඥානය. හතරවෙනි ඥානය තමයි අපගේ ශාස්ත්‍රඥ වහන්සේ වදාලා යස්ස කෝපනතේ අත්තාය ධම්මෝ දේසිතෝ. අපගේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා පින්වත්නි දෙව් මිනිසුන්ට හිතසුව පිණිස ධර්මයේ දේශනා කරා. එතකොට මිනිසයන්ට පමණක් හිතසුව පිණිස නෙමේ දෙව් මිනිසුන්ට හිතසුව පිණිසයි ධර්මයේ දේශනා කරේ. එතකොට කවුරු හරි කෙනෙක් කියනවා නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඒ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට දුකින් නිදහස් වෙන්න බෑ කියලා. භාග්‍යතුන් වහන්සේ පෙන්නපු නිවන් මාගේ අනුගමනය කරද්දී කවුරු හරි කෙනෙකුට මේ දුකින් නිදහස් වෙන්න බෑ කියලා භාග්‍යතුන් වහන්සේට චෝදනා කරනවා නම් එහෙම කෙනෙක් මේ මනුස්ස දෙව් මිනිස් ප්‍රජාව තුල භාග්‍යතුන් වහන්සේ දකින්නේ නැහැ කියනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා මේ ලෝකයේ ඉන්නවා එතකොට ශ්‍රමණයන් වහන්සේලා, මේ ලෝකයේ ඉන්නවා බ්‍රාහ්මණයෝ, මේ ලෝකයේ ඉන්නවා මාරයා කියලා කෙනෙක්, මේ ලෝකයේ ඉන්නවා බ්‍රහ්ම රාජයෝ. එතකොට මේ දෙව් මිනිස් ප්‍රජාව තුළ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිවන් මගේ කවුරු හරි කෙනෙක් ගමන් කරනවා නම් ඔහුට ඒකාන්තයෙන්ම සැපය පිණිස පවතිනවා. නමුත් කවුරු හරි දේශනා කරනවා නම්, කවුරු හරි කියනවා නම් භාග්‍යතුන් වහන්සේ යම් අර්ථයක් පිණිස ධර්මයේ දේශනා කරේ, ඒ අර්ථය පිණිස දේශනා කරපු දේ අනුගමනය කිරීමෙන් ඒකෙන් අර්ථයක් ලැබෙන්නේ නැහැ, ඒකෙන් යහපතක් වෙන්නේ නැහැ කියලා කවුරු හරි කියනවා නම් භාග්‍යතුන් වහන්සේ වදාලා එහෙම කෙනෙක් මේ දෙව් මිනිස් ප්‍රජාව තුල නැහැ. භාග්‍යතුන් වහන්සේට අභියෝග කරන්න පුළුවන් කෙනෙක් නැහැ පින්වත්නි. ඒ නිසා අපගේ භාග්‍යතුන් වහන්සේ මේ දෙව් මිනිස් ප්‍රජාව තුල කේමප්පත්තෝ නිදහස්සිතින් වාසය කරනවා. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ අබේයප්පත්තෝ බය නැතුව වාසය කරනවා. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ වේසාරජ්ජප්පත්තු විසරද ස්වභාවයට පැමිණ වාසය කරනවා. එතකොට බලන්න දැන් අපගේ බුදුරජාණන් වහන්සේ අර්ථය පිණිසයි ධර්මයේ දේශනා කරේ. යම් අර්ථයක් පිණිස, ඒ තමයි ඉපදෙන මැරෙන සසරින් නිදහස් වීම පිණිස. දැන් මොකද මේ ඉපදෙන මැරෙන ගමන බුදුරජාණන් වහන්සේ දුකයි කියලා හෙළිදරව් කරනකම් මේ ලෝකයේ දෙව් මිනිස් ප්‍රජාවට ඒ පිළිබඳ වගේ මේ වගේ වගක් නැහැ. ඒ ගැන දන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කරේ ඉපදීම දුකක් කියලා. ජරාවටපත් වීම දුකක් කියලා. වයසට යාම දුකක්, ලෙඩවීම දුකක්, මරණය දුකක් කියලා අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසානේ අපි දැන් අද ඒ ගැන කතා කරන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා මේ ඉපදීම ජරා මරණ උරුම කරගත්ත මේ ජීවිතයෙන් නිදහස් වෙන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කරොත් තමයි Tamanට අර්ථය පිණිස පවතින්නේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල තිබෙන්නේ සීලය, සමාධිය, ප්‍රඥාව. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කරද්දී එයාට අර්ථය පිණිස පවතිනවා. එයාට යහපත පිණිස පවතිනවා. එයාට ඒ අමා නිවන් සුවේ පිණිස පවතිනවා. එතකොට ඒ අමා නිවන් සුවේ විඳපු නිසා නේද මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩි. එතකොට මීට අවුරුදු 2567කට මේ පෙර අපගේ ශාස්ත්‍රඥ වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා දෙව් මිනිස් ලෝකයාට ධර්මයේ දේශනා කරා. එතකොට ඒ ධර්මයෙන් ප්‍රයෝජන ගත්ත මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරා. එතකොට අවුරුදු 2567කට කලින් ධර්මයේ දේශනා කරද්දිත් ඒකේ ප්‍රතිඵලයක් තිබුණු නිසා නේද අද ලංකාවේ වෙහෙර විහාර වැඩ සිටින්නේ. දැන් අනුරාධපුර යුගයේ ඒ අපගේ රුවන්වැලි මහාසෑයේ වැඩ සිටිනවා. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. ඒ වගේම අනුරාධපුර උඩමළුවේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටිනවා. එතකොට අපි මේ නොයේක් සිද්ධස්ථාන අපිට උරුම වුණේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරපු නිසානේ. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිවන් මගේ අර්ථය ඒ උත්තමයන් වහන්සේලා ගත්තනේ. එතකොට මේ ලෝකේ කිසිම කෙනෙකුට කියන්න බෑ මේ භාග්‍යතුන් වහන්සේ පෙන්නපු මගේ ගමන් කරොත් ඒකේ අර්ථයක් නැහැ කියලා කියන්න බෑ ලෝකේ කිසිම කෙනෙකුට. එතකොට අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරද්දී අපගේ දේවානම්පියතිස්ස රජතුමා
දඩෙමෙන් හිටියේ. එතකොට තමන්ගේ සේනාවත් එක්ක දඩෙමේ යනින් ගම. එතකොට මේ මිහිඳු මහරහතන් වහන්සේ කියා සිටියා. මොකද්ද කියා සිටියේ? සමනාමයන් මහරජ ධම්මරාජස්ස ශාවකා. එතකොට මේ මිහිඳු මහරහතන් වහන්සේ කියා සිටියා, මම ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවකෙක්. එතකොට කවුද අපගේ ධර්මරාජයන් වහන්සේ? බුදුරජාණන් වහන්සේ. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. තමේවං අනුකම්පාය ජම්බු දීපා ඉදාගතා. මම දඹදිව ඉඳලා ආවේ ඔබට හිතසුව පිණිස ධර්මය කියා දෙන්න. එතකොට මේ මිහිඳු මහරහතන් වහන්සේගේ වචනයට ඇහුම්කන් දුන්නනි රජතුමා. එතකොට භාග්‍යතුන් වහන්සේ දඹදිව ධර්මයේ දේශනා කරා. ඒ ධර්ම අවබෝධ කරපු මිහිඳු මහරහතන් වහන්සේ දඹදිව ඉඳලා ලංකාවට වැඩියනේ. එතකොට මීට අවුරුදු 2567කට කලින් දේශනා කරපු ධර්මය අදටත් සුවාක්කාතයි. අදටත් සන්දිට්ටිකයි. අදටත් ඕපනයිකයි. නුවණ තියෙනවා නම් ඔහු තුලින් ධර්මය දකින්න පුළුවන් පින්වත්නි. ඒ නිසා මෙතන අපිට වෙලා තියෙන්නේ අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳ නුවණින් විමසන්නේ. අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳ විශ්වාසයක් ගොඩනගා ගන්න පින්වත්නි, අපි යම් කැපකිරීමක් කරන්නට ඕනි. ඒ කැපකිරීම කරන්නට අපිට ධර්ම ශ්‍රවණය අවශ්‍යයි. ඒ ධර්ම ශ්‍රවණයෙන් තමයි Tamanට නූපන් කුසල් උපදින්නේ පින්වත්නි. ඒ ධර්ම ශ්‍රවණයෙන් තමයි Tamanට උපන් අකුසල් ප්‍රහාණය වෙන්නේ. එතකොට ජීවිතයේ වඩාත්ම වටින දෙයක් තමයි මේ කාලේ ධර්ම ශ්‍රවණය. ධර්ම ශ්‍රවණයෙන් තමයි Tamanට මේ සතර අපායට බය ඇතිවන්නේ. ධර්ම ශ්‍රවණයෙන් තමයි පින්වත්නි Tamanට සුගතියේ උපදින්න ඕනි කියලා කැමැත්තක් ඇති වෙන්නේ. ධර්ම ශ්‍රවණයෙන් තමයි පින්වත්නි මේ දුක නම් වූ ආර්ය සත්‍ය පිළිබඳ, දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය පිළිබඳ, දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍ය පිළිබඳ, දුක නිරුද්ධ කරන්න තියෙන මාර්ගය පිළිබඳ, ඒ පිළිබඳ වැටහීමක් ඇති වෙන්නේ ධර්ම ශ්‍රවණයෙන්. එතකොට නිතර නිතර ධර්ම ශ්‍රවණය කරනවා නම් ඔහු හැම වෙලෙම පහදින්නේ බුදුරජාණන් වහන්සේට. එතකොට ඔහුට පහදිනකොට තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි කියලා ඒ කෙනා පහදිනවාමයි. ඒ වගේම ඔහු ධර්ම ශ්‍රවණය කරද්දී ඔහු පහදින අපගේ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම කීනාශ්‍රවයි. කෙලෙස් නැතිවයි වාසය කරී අපගේ බුදුරජාණන් වහන්සේ. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ යමක් අනතුරුදායකයි කියලා දේශනා කරාද ඒකාන්තයෙන්ම ඒ දේ අනතුරුදායකයි කියලා ඒ ශ්‍රාවකයා දන්නවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ යම් අර්ථයක් පිණිස ධර්මයේ දේශනා කරේ ඒකාන්තයෙන්ම එය අර්ථය පිණිස පවතිනවාමයි කියලා ශ්‍රාවකයා දන්නවා පින්වත්නි. එතකොට මේ ආකාරයට භාග්‍යතුන් වහන්සේගේ ස්වභාවය තේරුම් ගන්නට, ධර්මයේ ස්වභාවය තේරුම් ගන්නට, රහතන් වහන්සේලාගේ ස්වභාවය තේරුම් ගන්නට, ගුණය ගුණයේ වශයෙන් තේරුම් ගන්නට, අගුණය අගුණයේ වශයෙන් තේරුම් ගන්නට, එහෙම නැත්නම් පින පින වශයෙන් තේරුම් ගන්න, පාපය පාපය වශයෙන් තේරුම් ගන්න, එහෙම නැත්නම් සුගතියේ ස්වභාවය තේරුම් ගන්න, දුගතියේ ස්වභාවය තේරුම් ගන්න, නොයෙක් අයුරින් මේ දේවල් විග්‍රහ කර කර බලන්න බලන්න Tamanට උවමනා වෙන්නේ ධර්ම ශ්‍රවණය. ධර්ම ශ්‍රවණයකින් තොරව පින්වත්නි මේ ලෝකයේ කිසිම කෙනෙකුට සීලවන්තයෙක් වෙන්න බෑ. ධර්ම ශ්‍රවණයකින් තොරව මේ ලෝකයේට කෙනෙකුට සුගතියට යන මගක් හොයාගන්න බෑ. ධර්ම ශ්‍රවණයකින් තොරව තමන්ගේ මේ සිත තුළ උපදින දේවල්, මේවා කෙලෙස් සහිත දේවල්, මේවා නිකෙලෙස් උතුමන් තුළ පවතින දේවල් කියලා අපි දන්නේ. දැන් අපි ධර්මය අහන නිසානේ දන්නේ. අපි අහෙන් රූපය බලනකොට ඒ රූපය බලනකොට කෙලෙස් උපදිනවා කියලා ධර්මයෙන් අපිට කියා දුන්නේ. දැන් අපි ඉස්කෝලේ යනකොට අපිට ගුරුවරු කියලා දුන්නද, අපේ දෙමව්පියෝ අපිට කියලා දුන්නද, දුවේ පුතේ හරි කවුරු හරි කියලා මේ උඹලගේ ඇස්වලට උඹලට රූප පෙනෙයි, රූප පෙනෙනකොට රාගය ඇති වෙයි කියලා අපිට කියලා දුන්නේ නැහැනි කවුරු? එහෙම නැත්නම් අපිට කවුරු හරි බනිනකොට ගහනකොට තරහක් ආවොත් ඒක ඇවිල්ලා ද්වේෂයට අයිති දෙයක්, ඒක අකුසලයක් කියලා අපිට කවුරු කියලා දුන්නේ නැහැනි. එතකොට සමහර කරුණු උඹලට නොතේරෙයි, ඒක මෝහයට අයිති දේවල් කියලා අපිට කවුරුත් කියලා දුන්නේ නැහැ නේ පින්වත්නි. එතකොට මේ සියල්ලම අපිට කියලා දුන්නේ අපගේ බුදුරජාණන් වහන්සේනේ. අතකොට අපිට මේ සියල්ලම කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ කෙලෙස් සහිතව නොවේ. කෙලෙස්
රහිතවයි. ජයශ්‍රී මහා බෝධි මූලයේදී ගුරුවරයෙක් නොමැතිව වජිරාසනයේ මත වැඩහිඳිමින් දසබිම්බරක් මාරසේනාව පරිපූර්ණ වශයෙන්ම පරාජයට පත් කරලා ඒ කාන්තේම තමන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා මේ දෙව් මිනිස් ප්‍රජාව තුළ ප්‍රතිඥාවක් දීල තමයි ධර්ම දේශනා කරන්න පටන් ගත්තේ. තොට ප්‍රතිඥාවක් නොදී සම්මා සම්බුද්ධ නොවී මේ වැඩේට අත ගැහුව නොවේ. එනිසා පින්වත්නි, ඒ කාන්තේම තමන් සතුටට පත්වන්න තමන් සරණ ගිය තමන්ගේ ශාස්තෘන් වහන්සේ ඒ කාන්තේම සම්මා සම්බුද්ධයි. එවගේම අපගේ ශාස්තෘන් වහන්සේ ඒ කාන්තේම කීනාශ්‍රවයි, කෙලෙස් නැතිවයි වාසය කරන්නේ. එවගේම අපගේ භාග්‍යතුන් වහන්සේ ඒ කාන්තේම යමක් අනතුරුදායකයි කියලා වදාලාද ඒක ඒ කාන්තේම අනතුරුදායකයි. එවගේම අපගේ භාග්‍යතුන් වහන්සේ යම් ධර්මයක් අර්ථය පිණිස වදාලාද ඒක ඒ කාන්තේම අර්ථය පිණිස පවතිනවාමයි. ඉතින් මේ දහම් කරුණු තම තමන්ගේ සිත් තුළ තබා ගන්න මහන්සි ගන්න. එවගේම දුර්ලභව ලද මනුස්ස ජීවිතේ වටිනාකම ඔබ අප කවුරුත් නිතර නිතර සිහි කළ යුතුයි. දුර්ලභව ලද මනුස්ස ජීවිතේ වටිනාකම ඔබ අප කාටත් නිතර නිතර සිහි වේවා. දුර්ලභව ලද මනුස්ස ජීවිතේ වටිනාකමත් දුර්ලභව ලද බුද්ධ ශාසනයේ වටිනාකමත් නිතර නිතර තීරිලා තව තවත් පින් දහම් රැස් කරගන්නත්, සීලාදී ගුණ ධර්ම දියුණු කරගන්නත්, මේ ධර්ම දේශනාමය පිනත්, ධර්ම ශ්‍රවණමය පිනත් ඔබ අප කාටත් උපකාර වේවා. පුණ්‍යානුමෝදනාව. අද දින ස්වාක්කාත සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ගම්පහ නැදුම්ගමුව මහමෙවුනා භාවනාසපුට සම්බන්ධ සැදැහැවත් පින්වත් පිරිස විසින්. පළමුවෙන්ම මේ රැස් කරගන්නට යෙදුණු සියලූම පුණ්‍ය ධර්මයන් අපි අල්මෝදන් කරමු. සියලූම පින්වත් දෙවිවරුන්ට, සක් දෙවිඳුන්, විස්කම් දෙවිඳුන්, සතරවරම් දෙවිවරුන්, සෙම්පති දෙවිවරුන් ඇතුළු සියලූම පින්වත් දෙවිවරුන්ට මේ පින අනුමෝදන් වේවා, අනුමෝදන් වේවා. සියලූම පින්වත් දෙවිවරුන් දිව්‍ය සැප සම්පත් වලින් දියුණු වේවා, සීක බල ධර්මයන්ගෙන් දියුණු වේවා. එම දෙවිවරුන්ගේ ආශිර්වාදයත් ආරක්ෂාවත් රැකවරණයත් ඔබ අප කාටත් සලසා දෙත්වා. ඒ සියලූම පින්වත් දෙවිවරුන්ට අමා මහ නිවනින් සැනසෙන්න වාසනාව උදා වේවා කියලා කවුරු සාදු කියන්න. ඒ වගේම මේ රැස් කරගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වේවා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුතුව ගුරු දෙවිඳුන් අමා මහ නිවනින් සැනසීම ලබත්වා. සාදු සාදු. එවැගේම මේ රැස් කරගන්නට යෙදුණු පුණ්‍ය ධර්මයන් අද දින ස්වාක්කාත සදහම් දේශනාව සඳහා දායකත්වයේ දැරූ සියලූම පින්වත් පිරිස නමින් මිය පරලොව ගිය සියලූම ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් වී පරලොව ජීවිතයන් සැපයෙන් සැපේටම පත්වේවා, සුවපත්වේවා. සියලු මිය පරලොව ගිය ඥාති වර්ගයාට සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. එවැගේම ගම්පහ නැදුම්ගමුව මහමෙවුනා භාවනාසපුවේ දිවිමින් පවතින ශ්‍රී ගෞතම සාරිපුත්ත මහසෑරජාණන් වහන්සේගේ කටයුතු සුවසේ කර ගැනීම පිණිස මේ සියලුම පුණ්‍ය ධර්මයන් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. එවැගේම ධර්ම දේශනාවට දායකත්වයේ දරූ සෑම සියලු දෙනාටත්, එවැගේම ධර්ම දේශනාවට සම්බන්ධ වූ සැමටත්, ඒ හැම දිනාගේම පවුල්වල සිටින සෑම සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. ඒ සෑම සියලු දෙනාටත් අමා මහ නිවනින් සැනසෙන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. එවැගේම මහමෙවුනා වාසී සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. සියලු අනගාරිකා මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. පැවිදි වීමට සිටින සියලුම දූපතුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ සෑම සියලු දෙනාටත් අමා මහ නිවනින් සැනසෙන්න වාසනාව උදා වේවා. එවැගේම
ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ සෑම සියලු දෙනාට අමා මහ නිවනින් සැනසීම ලබන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තුනුරුවන් සරණයි. දැන් අපගේ පින ස්වාමින් වහන්සේට පරිස්කාර පූජා කරන මොහොත. නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය. උතුම් සදහම් දේශනේ අපට පැහැදිලි කර දෙන්න යෙදුණු අපේ පින්නස් ස්වාමීන් වහන්සේට අප පුණ්‍යානුමෝදනා කරනවා. පින්නස් ස්වාමීන් වහන්සේ නිදුකින් උතුම් ධර්ම අවබෝධය ලබත්වා. සාදු සාදු සාදු. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා 0712 232 8787 අමතලා මේ වගේම උතුම් සදහම් දේශනා වෙනුවෙන් දායකත්වයේ දරන්නට ඔබට පුළුවන් නැවතත් ස්වාක්කාත සදහම් දේශනේ මුණගැහෙමු. තෙරුවන් සරණයි ඔබට.